අයිබුවන් අද අපේ MS Office 6 වෙනි review එක මේකෙදී අද අපි කතා කරේ MS Excel කියන software එක ගැන package එක ගැන ඒ වගේම අද ඒකේ revision එකක් විදිහට ඒ කතා කරපු දේවල් ටික බොහොම සාරාංශ මමවත් එක්ක කතා කරන්නම් මේකේ තියෙන මේ එක කොටුවල අපි කියනවා cell එකක් කියලා මේ cell එක අපිට ලොකු කරන්න පුළුවන් සමාන ආකාරයකින් කරන්න ඕනේ ඒකයි වන්න එකයි මේ අතර තියෙන මෙන්න මැද්දේ තියෙන වංගල පැති දෙන කොටුව ක්ලික් කරලා ඉවර වෙලා කර්ස් එක A1 B1 මැද්දේ තියලා මේ වගේ වාඩි ලොකු පොඩි කරන්න පුළුවන්. ඒකට එයා සමගාමීව තියෙන අනිකුත් සෙල් ඔක්කොම ලොකු පොඩි වෙනවා. ඒ වගේ මේකේ පල්ලෙහාට තියෙන ඉලක්කම් තියෙන බාට් එකත් ඒකත් එහෙමයි. ඒකත් මේ වගේම අපි සයිස් වලට හදලා පස්සේ ඔටෝමැටිකලි යවත් මේ විදිහට චේන්ජ් වෙනවා. ඒ වගේම තමයි වාට පුළුවන් මෙයාගේ ඉලක්කම් ටයිප් කරන්න 1 2 3 කියලා ඉලක්කම් ටයිප් කරන්න මේවා උදාන විදිහට හිතන්න මේ එකකින් ඉලක්කම් ටික පොලිමට වඩ ගන්න ඕනේ කියලා වාට පුළුවන් මෙයාව සිලෙක්ට් කරලා කර්ස් එක දෝ කොටුවේ කොනට අරගෙන ගිහිල්ලා මෙන්න මේ වගේ ක්ලික් කරන් එන්න එකේ කොටක් ටයිප් වෙනවා. ඒ වගේ මේවා පල්ලෙහාටව ටයිප් කරනවා එක කෙනෙක් ක්ලික් කරලා දෙවිලා මෙහේ පල්ල ඩ්‍රැග් කරගෙන එනවා මෙහෙම ටයිප් වෙනවා. ඒ වගේ 1 2 3 කියන දේවල් ටික ඉලක්කම් හරියට ගන්න ඕන නම් ක්‍රමානුකූල විදිහට 4 5 6 කියලා මේ වගේම සිලෙක්ට් කරලා ගන්න එන්න ඒවා ටික print කරනවා. එහෙම තමයි ඔයාලට Monday ඒ වගේම Tuesday කියන වචන කීපයක් දුන්නොත් අපි ඉස්සලා කරේ characters වගේ දේවල් හැබැයි මේ වගේ numeric වලට අමතරව characters ගන්නත් පුළුවන් මේවා මෙන්න මෙහෙම select කරලා cursor යට කරගෙන ඇවිල්ලා මෙන්න මේ වගේ drag කරන් එන්න Wednesday Thursday Friday Saturday Sunday මෙන්න මේ වගේ නිශ්චිතව එයා අපිට බලාගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ දේවල් තමයි Excel එකේ තියෙන ප්‍රධාන කාරණා කිහිපය තමයි අපි කතා කරේ. ඒ වගේම තමයි මේකෙදි මේ home key tag එකේ ප්‍රධාන දේවල් කිහිපයක් කතා කරා merge and center කියන එක ගැන. ඉතින් අපිට පේලි දෙයක් එකතු කරලා මර්ජ් කරන්න ඕන නම් මෙයා පාවිච්චි කරන්න පුළුවන් උදාහරණයක් විදිහට මේ G H කියන කොලම් දෙකේ මට මේ දෙන්නා මර්ජ් කරන්න ඕනේ මට කරන්න තියෙන්නේ මෙයා මෙහෙම සිලෙක්ට් කරන්න සිලෙක්ට් කරලා මර්ජ් කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ මේ දෙන්නා මර්ජ් වෙනවා මේ වගේ අපිට කැමති ඕන ඔප්ෂන් එකක් පාවිච්චි කරලා මර්ජ් කියන එක දුන්නාට පස්සේ ඔටෝමැටිකලි මෙයාලව මර්ජ් කරගන්න පුළුවන් බොහොම පහසුයි මෙතන දැන් උනේ මම එකක් සිලෙක්ට් කරා මෙයා නැති වුණා නමුත් එක එකනා සිලෙක්ට් කරලා පස්සේ මෙයා විතර පහසෙන් මර්ජ් කිරීමේ හැකියාවක් තියෙනවා ඒගොල්ලෝ මෙයාට අපි chart එකක් හදන්න මෙයා මෙන්න මේ උඩින් ඉඳලා පල්ලෙන් select කරගෙන ඉවර වෙලා මේ borders and තියෙන option එක තියෙන දෙන all borders කියන tick එක දෙන්න ඕනේ. එතකොට මේ වගේ chart create කරනවා. merge කරනවා නම් අත පහසෙන් තීරණ ගන්න පුළුවන් මෙයා මෙහෙම select කරලා merge කියන option එක දෙන්න. මෙයා merge වෙනවා. මෙයාලට colors වට දෙන්න පුළුවන් select කරලා වෙලා background color එකට මේ වගේ color එකක් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි font color එකක් වට මොනවාරි දෙයක් දෙන්න ඕන නම් වාට මේ font එක select කරලා පස්සේ යතර font color එක යනවා. ඒ වගේ කැමති font color එකක් මෙයාලා bold කරන්න මේ ඕන මේක වාට පහසුවෙන් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම තමයි වාට wrap text කියලා කියන්නේ ඔයා සාමාන්‍යයෙන් මේ image මේක ඇතුලේ cell එකක් ඇතුලේ ඔයා වැඩිපුර දෙයක් type කරනවා නම් ඒක ඔයාට wrap කරලා මෙතන පෙන්වන උදාහරණයක් විදිහට හිතන්න. මම මෙතන ටයිප් කරා කියලා සන්ඩේ කියලා ඒ වගේම හිතන්න මේකේ සෙල් එක ටිකක් පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ ඒ වගේම මෙයා ටිකක් මෙහෙ පොඩියට තියෙන්නේ කියලා අන්න ඒ වෙලාවට දැන් මෙයා වඩ පේන ඇති හැපෙත සෙල් එකටත් ගිහිල්ලා අන්න ඒ වෙලාවට මෙයාව ක්ලික් කරලා මේ wrap text කියන එක ක්ලික් කරාට පස්සේ මෙයා මේ page එක ඇතුළට එයාව අරගෙන ගානට align කරලා ඒ page එක ඇතුළේ මෙයාව තියා ගන්නවා ඒගින්ද මෙයාව පොඩ්ඩක් වාඩි ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒතර මෙයා හරියට මෙතන print කරනවා. ඒ වගේම තමයි මෙයාව ඔයාට ඇදෙට type කරන්න ඕන නම් ඇදෙට දාන්න ඕන නම් මෙයා select කරලා මෙයා හැපැත්තේ තියෙනවා මේ option එක orientation කියන දේ මෙතන click කරලා angle කියන එක දෙන්න. ඔයාට කැමති angle එකකට මෙයා change කරන්න පුළුවන්. ඔය වගේ තවට මණ්ඩි කියලා තෝරන ඔයාට පුළුවන් මෙයාව drag කරන්න select කරා මෙන්න මෙහෙම drag කරන්න මණ්ඩි. Tuesday, Wednesday, Thursday, Friday ඔන්න වගේ ගන්න පුළුවන්. ඉතින් මෙයාව චුට්ටක් adjust කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙයාව ඔයාලට හරියටම බලා ගන්න පුළුවන්. මේ ඔයාට orientation කියන හරහා බලා ගන්න පුළුවන් ක්‍රමය. ඒ වගේම තමයි ඔයා date එකක් type කරලා මේ general කියන option එක හරහා මේ date එක වගේ දේවල් short date එකක් long date එකක්ද කියන එක ඔයාලට වෙනස් කර ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි දෙන්නම් දිනය. ඒ වගේම අපි මෙතන ඇතුළත් කරන්න පුළුවන් කරේ මාසයක් කරමු මොකක් හරි එකක් එහෙම නැත්නම් අදාළ අවුරුද්ද ටයිප් කරලා පස්සේ මෙයාව ඕන සිලෙක්ට් කළා මේ ජෙනරල් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා වාට පුළුවන් ලොง ඩේට් ද එහෙම නැත්නම් ෂෝට් ඩේට් ද කියන ඔප්ෂන් එකක් දෙන්න. එතකොට මෙයා ඒ ටයිම් එක අපි දාන විදිහට මෙයා වෙනස් වෙනවා. ඒ වගේම තමයි මෙතන ඉන්සර්ට් කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාට පුළුවන් පික්චර්ස් වගේ දේවල් ඉන්සර්ට් කරන්න. එතකොට පික්චර් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඒ අදාළ ෆයිල් ලොකේෂන් එකේ තියෙන පික්චර් එක සිලෙක්ට් කරලා ඕකේ දුන්නාට පස්සේ පික්චර් එක ඉන්සර්ට් කරගන්න පුළුවන්.
ඒ වගේම තමයි ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකට පිච් එකක් දාන්න ඕන. ඔයාලට පුළුවන් රිවිව් කියන ඔයාලට පුළුවන් පේජ් ලේඅවුට් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මෙතන බෑග්ග්‍රවුන්ඩ් කියන ඔප්ෂන් එක ක්ලික් කරාම ඔයාලට එනවා බොක්ස් එකක්. ඒ බොක්ස් එකේ පිච් එක තියෙන තැන ක්ලික් කරලා ඕපන් දුන්නාට පස්සේ අදාළ පිච් එක ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකට ඇලොකේට් වෙනවා. එයාගෙන් තමයි ඉන්සර්ට් එකේදී ඔයාලට ක්ලිප් ආර්ට් වගේ දේවල් ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතෙන්ට වල සර්ච් කරන්න. සර්ච් කරවස ක්ලිප් ආර්ට් දේවල් ටික පේනවනේ. ඊට අමතරව මෙතන ටිකේ දැමුත් අන්තර්ජාලය හරහා ගන්න පුළුවන්. වර්ඩ් එකේ අපි මේකම කරා. මේක ඩබල් ක්ලික් කරාට පස්සේ ඒ අදාළ පින්තූරේ ඔයාලට විතර ගන්න පුළුවන්. අනිත් එක තමයි තවත් මේකේ ඔප්ෂන්ස් තියෙනවා ගන්න මේ වගේ පින්තූර වලට ගන්න පුළුවන්. ඔයාලට කැමති ඉම්ප්ලිමන්ට් එකක්. හැබැයි මේක බෑග්ග්‍රවුන්ඩ් එකට ගන්නේ නැහැ. නෝමල් ක්ලිප් ආර්ට් එක විදිහට මේවා ඉන්සර්ට් වෙන්නේ. ෂේප්ස් කියන එකක් තියෙනවා. ෂේප්ස් වලට ඕන අදිතරම් ගන්න පුළුවන් මේ වගේ කොටු. ඒ වගේම තව තියෙනවා වෘත්ත. මේ කැමති ඕනම දෙයක් වල ෂේප්ස් ඉදින් අරගෙන පාවිච්චි කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම තමයි ස්මාර්ට් ආර්ට් එක අපි කතා කරා. ස්මාර්ට් ආර්ට් එකේදී අර එක එක චාර්ට් වර්ග තියෙන්නේ. කැමති චාර්ට් එක සෙලෙක්ට් කරලා ඕකේ දුන්නාට පස්සේ ඒ චාර්ට් එක මෙතෙන් නැවගෙට් වෙනවා. ඊට පස්සේ ඉතින් මෙයාට නමක් දාන්න ඕන නම් මෙතෙන්ට 1 මෙතෙන්ට 2 ඉතින් ඕවා වගේ දේවල් ටික මෙහෙම ඉන්සර්ට් කරන්න පුළුවන් වාට. ඉන්සර්ට් කරලා පස්සේ ඒ ඔටෝමැටිකලි මේ තැන් වලට ඉන්සර්ට් වෙනවා. ඉතින් මේ වාට අවශ්‍ය ආකාරයෙන් එකට අදාළ කලර්ස් දාලා වෙලා ඒවා වාට කැමති විදිහට මේවා පේන්න. ඒ වගේම 3D විදිහට පේන්න මේ කැමති ඕනම ක්‍රමයක් වාට පාවිච්චි කරන්න පුළුවන්. මේ සමහර ඔප්ෂන් ඕන නැත්නම් ඒවා ඩිලීට් කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම තමයි වාට මෙතන තුලන්තාවක චාර්ට් වගේ දේවල් නිර්මාණය කරන්න. ඒ මෙන්න මේ තියෙන චාර්ට් වර්ග. හැබැයි ඒවා මෙතන සයිස් එකක් කියන්නේ x සහ y කියන අංශ දෙකව දාන්න ඕන. උදාහරණයක් විදිහට මම මෙතන දාන්න අංකෝ නේම් කියලා, මම මෙතන දාන්න අංකෝ එයාගේ මාක්ස් කියලා. ඊට අමතරව මේ නේම්ස් කියලා තියෙන තැන එක එකකුත් පෙරැංගේ අපි තුමු A, මෙතන තියෙනවා B, මෙතන තියෙනවා C කියලා. මෙයාලගේ මාක්ස් තියෙනවා මෙයාට 55යි, මෙයාට 87යි, මෙයාට 90ක් වගේ තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙයාට මාක්ස් දීලා වෙලා මෙයාලගේ චාර්ට් එක නිර්මාණය කරන්න. කරන්න තියෙන්නේ මෙයා සිලෙක්ට් කරලා ඉවර වෙලා මේ කැමති චාර්ට් බාය එකට ගිහිල්ලා ඒ අදාළ චාර්ට් බාය එක සිලෙක්ට් කරන්න. මෙතන ඕකේ දෙන්න විතරයි තියෙන්නේ. ඔටෝමැටිකලි එයාව මෙතෙන් ඇලොකේට් වෙනවා. ඊට අමතරව මෙයා ක්ලික් කරන්න පුළුවන් ඔයාට මෙයාගේ ටේබල්ස් එඩිට් කරනවා නම් මේ සිලෙක්ට් ඩේටා කියන එක චේන්ජ් කරන්න පුළුවන්. ලේඅවුට් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මෙයාලගේ ටේබල්ස් තියෙනවා. ඒ වගේම x සහ y අක්ෂ තියෙනවා. මේවා මාරු කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම මේ විදිහට ඔයාලට පහසුවෙන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අපි අනිත් ඔප්ෂන් එක ගැන මේකෙදී කතා කරා. මේකෙදි ටෙක්ස්ට් බොක්ස් කියන එක සුපුරුදු පරිදි වර්ඩ් එකේ තියෙන විදිහ නම් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. පේජ් ලේඅවුට් කියන ඔප්ෂන් එක ගත්තට පස්සේ ඔයා අනිවාර්යෙන් මේක ටයිප් කරන්න කලින් ඔයා මෙතන සයිස් එක දෙන්න ඕනේ A4 A3 කියලා. ඒකට හේතුව ඔයා මේක හැදුවර පස්සේ සමහරක් වෙලාවට ඔයාගේ ලයින්ස් ප්‍රින්ට් අවුට් එක බලද්දී එළියට යනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මීට කලින් පේජ් සෙටප් එක දෙන්න A4 කෙනෙක්. එතකොට කඩේරක් මෙන්න මෙතන පෙන්නනවා. මේ කඩේරෙන් ඇතුලේ සම්පූර්ණයෙන්ම ටයිප් වෙන ඔක්කොම ටික ඔයාගේ A4 ෂීට් එකේ ප්‍රින්ට් වෙනවා. හැබැයි මේ කඩේර එහා පැත්තට පැනව ගමන් අනිත් ප්‍රින්ට් එක අනිත් කියන ප්‍රින්ට් අවුට් දෙකක් විදිහට තමයි ඔයාට ප්‍රින්ට් එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේකේ ඔරියන්ටේෂන් කියනවා ලෑන්ඩ්ස්කේප් ද පෝට්‍රේට්. මේකත් ඔයා තීරණය කරන් ඉන්න කොලේ හරස් අතරද මේක ටයිප් කරන්නේ. ඒ වගේම නැත්නම් කොලේ කෙලින් අතරද ඔයා ටයිප් කරන්නේ කියලා. ඒ වගේම මේකේ ෆෝමියුලා කියන බාහිර මේකේ ඇඩ්වාන්ස් කෝස් එකේදී ඔයාලට කතා කරනවා. ඒ වගේම මේකේ සුළු ගණන ක්‍රම මෙදා ඊළඟ පන්තිවලදී කතා කරන්න පුළුවන්. ඒ වගේම මේකේදී තව අපි සෝට් කරන දේ කතා කරේ නැහැ. හැබැයි ඊළඟ පන්තිවල මේ සෝට් කරන දේවල් ටික අපි කතා කරනවා. අනිත් තමයි මෙතන වචනවල ස්පෙලින්ස් ගලන්න ඕන. මේක අපි වර්ඩ් එකේ කතා කරා. ඒ වගේම සෙෂස් එකේදී වචනවල විස්තර බලන්න ඕන. මේ දෙකත් මෙතන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට view කියන ඔප්ෂන් එක ගියාට පස්සේ මේකේ තියෙන ගයිඩ් ලයින්ස් ටික ඔයාට අයින් කරන්න පුළුවන්. grid line එක ඔයා මේකට click කරාට පස්සේ මේ grid line එක අයින් වෙලා යනවා. නමුත් excel එකේදී මේ grid line එක ඕනේ. මොකද හේතුව නැත්නම් මේක type කරන් පින්නන්න නැති නිසා. formula bar එක අනිවාර්යෙන්ම ඕනේ. මොකද මේ formula bar එකේ තමයි ඔයා සමීකරණ type කරන්නේ. ඒක නිසා formula bar එක අනිවාර්යෙන් තියෙනවනේ. මෙයා ඕනේ නැත්නම් ඔයාට unselect කරන්න පුළුවන්. ඒ වගේම මේකේ headings A2 Z වෙනකන් තියෙනවා. ඒ වගේම ඉලක්කම් තියෙනවා. headings ටයින් කරනවා නම් මේක click කරලා පස්සේ අදාළ headings ටික වත් වෙලා යනවා. නමුත් headings කියන එක අනිවාර්යෙන් මේකෙදි. ඉතින් මේ දේවල් ටික තමයි අපි මූලික වශයෙන්ම මේ විදිහට කතා කරන්නේ. ඊට අමතරව අපි type කරන ක්‍රම, ඒ වගේම මෙතන tags වල පාට දාන්න කොහොමද කියන එක කරා. අදාළ tag එකට අවිලා right click කරලා අවිලා මේක වල rename කරන්න පුළුවන්. ඔයාලට කැමති අගයක් ඉලක්කමක් දාන්න නම් එක දාන්න පුළුවන්. ඒ හැම tag එකක්ම මෙන්න මේ වගේ rename කියන option එක දීලා 2-3 කියලා පිළිවිලින් ඔයාලට මේක rename කරන්න පුළුවන්. ඒ වගේම මට මේක කලස් දෙන්න පුළුවන්. අදාළ ටැග් එකට ක්ලික් කරලා ඉවර වෙලා right click කරලා ටැග් කලර් එක වාට red, ඒ වගේම මෙතන ටැග් කලර් එක වාට දෙන්න පුළුවන් green. මේ කැමති ඕනෑම පාටක් වාට දෙන්න පුළුවන්. සාමාන්‍ය excel sheet එකක් හදනවා මේ වගේ කලස් දෙන්න. එතකොට ඕන කෙනෙක්ට පහසුවෙන් වාගේ sheet එක බලාගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ දේවල් ටික තමයි කතා කරේ. මූලික කරුණු ටික අපි ලබන සතියේ පන්තිදී කතා කරනවා. සමීකරණය කරා මේ දේවල් සුළු කරන්නේ කොහොමද කියලා. ඔබ සියලු දෙනාටම සුභ රාත්‍රියක්, ඒ වගේම සුභ දවසක්.